හොඳයි සියලු දෙනාටම සුබ උදෑසනක් සුබ දවසක් ඈ මාතෘකාව ලියා ගන්නකෝ පුහුණුව හා සංවර්ධන මාතෘකාව ලියා ගන්න පුහුණුව හා සංවර්ධනය හරි අපිට තියෙන මාතෘකා හතරක් විතර වගේ තියෙනවා එකක් පුහුණුව හා සංවර්ධනය විනය කළමනාකරණය දුක් ගැනවිලි කළමනාකරණය ශ්‍රමික සම්බන්ධතා තමයි ප්‍රධාන වශයෙන් ওই තියෙන මාතෘකා ඊට පස්සේ employee movements සේවාදායක චලන තියෙනවා සේවාදායක චලන කියන පොඩි කොටස එතකොට ওই ටික අපිට ඉවර කර ගන්න පුළුවන් ඔයාලා දන්නවා 7 වෙනිදා වෙද්දී exam එකට අපි ලෑස්ති වෙන්න ඕනි නමුත් 31 වෙද්දී අනිවාර්යයෙන්ම අපි පාස් පේපර් කතා කරන්න ඕනේ. ඒතොර ඒ නිසා අපිට මේ සති දෙක ඇතුළත සැලකිය යුතු කොටසක් අපිට ඉවර කර ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ වෙනකොට අපි මූලික පාඩම් ටික ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. පෙරේදාත් මම එක පාඩමක් කතා කරලා ඉවර කරා නේද? සංවේතන කළමනාකරණය සහ සුභ සාධන කළමනාකරණය මම ඉවර කරා. ඒකේ නෝට් එක මේ පාඩම් ටිකත් එක්කම මම ඔයාලට දෙන්නම්. एक वीडियो एक मेन अपलोड कर लिए सहभागिट बला पुलवा हर अद दावे हम किसी अतपशु विमुक्त ताक्षणिक खंड अटी दिए टाइम वेरे अटमे अभी पटांग हर इतकोट वाल दुहणु संवर्धने की कुरकुड़ वचन से हे भाई කලමනාකරණ අනුතරවාර හම්බ වෙන්නේ. ඒතර මේක දෙපාර්තමේන්තු තියෙනවා බඳවා ගැනීම වෙනුවෙන් මිලින්. ඒ වගේම අනුමාජ්‍ය පුහුණු මහා සංවර්ධන. විනය කර්මනාකරේ දුක්ජනිත කර්මනාකරේ ශ්‍රමික සම්බන්ධතා කියන ඕනෙ වෙන වෙනම තියෙනවා. ඒතර මෙන්න මේ එක කොටසක් තමයි පුහුණු මහා සංවර්ධන කියන්නේ. එතකොට ඔයා HR-ෙන් ඩිප්ලෝමා එකකුත් කරලා ඕන හා ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රී එකක් හරි යම් දවසක ගිහිල්ලා ඉවර කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මානව සම්පත් කළමනාකරණය පුහුණු මහා සංවර්ධන වෙන්නේ. තේරුණාද? යා මානව සම්පත් කළමනාකරණය. මේ ප්‍රධානම මානව සම්පත් කළමනාකරණය නෙවෙයි. මානව සම්පත් කළමනාකරණය බවට පත් වෙන්නේ. ඒක පුහුණු මහා සංවර්ධන දැන් මම කිව්වොත් එහෙම ලංකා බැංකුවේ ගත්තොත් පුහුණු මහා සංවර්ධන මානව සම්පත් කළමනාකරණය තනතුර. ලොකු තරක් ඒක. හරි? ඒකේ වෙනමම තියෙනවා. මහජන බැංකුවේද ওই බැංකුව හැම පද්ධතියකම තියෙනවා. अवश्य ලියාගන්න මෙන්න එතකොට ලියාගන්න ඉස්සලා අහගන්න පුහුණු වල සංවර්ධනය කියන්නේ මොකද්ද කියලා ගත්තොත් එහෙම මතක තියාගන්න මෙන්න මේකේ පුහුණු කියලා කියන්නේ ඉතිකාලින්නේ හරිද පුහුණු කියලා කියන්නේ වර්තමාන රැකියාව සාර්ථක කර ගැනීම සඳහා ඒකේ ඌණතාවයන් මගහැරීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තමයි පුහුණු කියලා කියන්නේ මේක කෙටි කාලිනු සංවර්ධනය කියලා කියන්නේ දිගු කාලීන වැඩසටහන පුහුණුවට එහා ගිය කටයුත්ත හරි තර පුහුණුවා සංවර්ධනේ මේකේ තියෙන වෙනස්කම් පුහුණුවා සංවර්ධනේ සමානකම් මේ කොහොම අපි මේකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර පුහුණු වැඩසටහනක්
සංවර්ධනය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු කාරණා මේ আদি සියල්ලක්ම අපි කතා කරමු. හරි. ලියා ගන්න මෙහෙම. සේවා දායකින්ගේ කාර්ය සාධනයේ ඌනතාවයන් නිවැරදි කිරීමේ අරමුණින් සේවා දායකයන්ට යම් නිශ්චිත දැනුමක් රැකියාවලට හිතකර ආකල්ප ලබා දීමේ ක්‍රියාවලිය පුහුණුවයි. ඉතින් පුහුණු ක්‍රියාවලිය. පුහුණු ක්‍රියාවලිය තුළ ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි පුහුණු අවශ්‍යතා ඇගෙයීම, ඊගාග පුහුණු වැඩසටහන් නිර්මාණය කිරීම හා පැවැත්වීම, ඊට පස්සේ ඇගෙයීම. ඒ කියන්නේ අඩුපාඩු තියෙනවා නම් හඳුනා ගන්න එක තමයි කරන්න ඕනේ. ඒක පුහුණු ක්‍රියාවලිය මෙන්න මේ chart එක දාගන්න. උඩින්ම තියෙන පුහුණු අවශ්‍යතා ඇගෙයීම, ඒකේ අවශ්‍යතා තුනක් තියෙනවා. එක්ක සංවිධානයේ අවශ්‍යතා, එක්ක කාර්ය අවශ්‍යතා, එක්ක පුද්ගල අවශ්‍යතා. chart එක දාගන්න. හරිද? පුහුණු අවශ්‍යතා ගේීමේ ඇත්තේ සංවිධාන අවශ්‍යතා, කාර්ය අවශ්‍යතා, පුද්ගල අවශ්‍යතා. හරි. ඊට පස්සේ පුහුණු වැඩසටහන් නිර්මාණය කිරීම සහ පැවැත්වීම. ඊට පස්සේ ඇගෙයි. දැන් මේකෙදි මේ පුහුණු අවශ්‍යතා ඇගීම කියන එක අපි කතා කරන්නේ. පුහුණු වැඩසටහන් නිර්මාණය කිරීම සහ පැවැත්වීම, ඊට පස්සේ ඇගීම කියන එක අපි බලන්න ඕනේ. දැන් මම ඔයාලට ගත්තොත් එහෙම ලියන් තරුවක් දාලා ඉස්සලා පුහුණු අවශ්‍යතා ඇගෙයි. දැන් පුහුණු අවශ්‍යතා ඇගීමේදී අපි කරන්නේ
සමහර වැඩසටහන් තියෙනවා සංවිධානයේ අවශ්‍යතාවය මත අපිට ඒක ආරම්භ කරන්න වෙනවා. සමහර වෙලාවට කාර්ය අවශ්‍යතාවය මත අපිට ඒ වැඩේ කරන්න වෙනවා. සමහර වෙලාවට ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය මත වැඩසටහන ආරම්භ කරන්න ඕනේ. දැන් ඔයාලා දැකලා තියෙනවා අර 5S concept එකේම ක්‍රියාත්මක කරනකොට ඔයාලට 5S concept එක ගැන වෙනම කතා කරනවා ෆයිනල් එක්සෑම් එකේදී. එතකොට ඵලදායිතාවය උදෙසා සංවිධානයේ අවශ්‍යතාවයට පුහුණු වැඩසටහන. හරිද? ඊට පස්සේ අපි හිතුවොත් එහෙම කාර්යයන් පිළිබඳව නේද? ඒ ඒ කාර්යයන් සම්බන්ධයෙන් වෙනමම වැඩමුළු තියෙනවා. සමස්ත කාර්ය සම්බන්ධයෙන් තමයි මේ වැඩමුළු පවත්වන්නේ. ඊගොඩ තව සමහරලාට පුද්ගලයාගේ අවශ්‍යතාවය මත සමහර පුද්ගලයන් මහන්ඩ බැයි නම් මැෂින් එකේ මහන්ඩ උගන්වනවා. සමහර පුද්ගලයන් අදාළ කාර්ය කරන්න බැයි නම් ඒ කාර්ය කිරීම සඳහා උගන්වනවා. දැන් අපි විකිරණ ශිල්පියෙක් කියලා. විකිරණ ශිල්පියාට ඒ අවශ්‍ය පුහුණු අවශ්‍යතාවය දෙනවා නේද? ඒතර ඒතර පුද්ගලයාගේ අවශ්‍යතාවය මතත් පුහුණු වැඩසටහන් කරනවා, කාර්ය අවශ්‍යතාවය මතත් කරනවා, සංවිධාන අවශ්‍යතාවය මතත් සිද්ධ කරනවා. එතකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙන්න මේකෙන් මොන අවශ්‍යතාවයද සංවිධානයේට ඇති වෙලා තියෙන්නේ මේ වෙලාවේදී. කියාගන්න මෙහෙම පුහුණු අවශ්‍යතා ඇගීමේදී සංවිධානයේ සිටින සේවාදායකින්ට පුහුණු අවශ්‍යතා තිබේද නැද්ද? පුහුණු අවශ්‍යතා තිබේද නැද්ද? පුහුණු අවශ්‍යතා තිබේ නම් සේවා දායකයන්ට තිබෙන්නේ කෙබඳු පුහුණු අවශ්‍යතාවද? කෙබඳු පුහුණු අවශ්‍යතාවද යන්න මෙහිදී හඳුනා ගන්න ලබයි. මෙහිදී සංවිධාන අවශ්‍යතා කාර්ය අවශ්‍යතා පුද්ගල අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරමින් නිවැරදිව ඒවා හඳුනාගත යුතු අතර වැදගත්කම අනුව පෙළ ගැස්වීම සිදු කළ යුතුය. හරිද? ඉස්සල්ලාම වැදගත් වෙන්නේ මොකද්ද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. ඊගොඩ ලියාගෙන පුහුණු වැඩසටහනක් පැවැත්වීමේදී එනත පුහුණු වැඩසටහන නිර්මාණය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු
ඔවුන් වැඩසටහන නිර්මාණය කිරීමේදී කලකා බැලිය යුතු කරුණු. දැන් මම කියන්නකෝ පුහුණු වැඩසටහනක් අපි සකස් කරන්න යනකොට මොන වගේ කරුණු පාඩම් සැලකිල්ලට ගන්න ඕනේ කියලා. දැන් මේකට අනිවාර්යයෙන්ම පුහුණු වැඩසටහන වලට ඔයාලා අනිවාර්යයෙන් සහභාගී වෙලා තියෙනවා නේද? ස්කෝලේ යන කාලේ පුහුණු වැඩසටහන වලට ගියා, රැකියාවට ගියාට පස්සේ නිරන්තරයෙන්ම අපිට පුහුණු වැඩසටහන වලට යන්න වෙනවා. එතකොට පුහුණු වැඩසටහනක් සංවිධානය කරන්න ඔයාලට දුන්නා නම් ඔයා මේක සලකා බලන කාරණා මොකක්ද? ඉස්සෙල්ලා මොකක්ද පුහුණු අවශ්‍යතාවය මොකක්ද නේද? පුහුණු අවශ්‍යතාවය හඳුනා ගන්න ඕනේ එකට. ඊගාට පුහුණුව පවත්වන්නේ කාටද? මේකත් හඳුනා ගන්න. එතකොට මේක සඳහා පුහුණුව සඳහා සහභාගී කරන පුහුණු නිලධාරීන් උපදේශකයන් කවුද? ඊට පස්සේ මේක තියෙන්නේ කවද? කොහෙද? उपकरण सार्थक असार्थक विशाल प्रतिलाभर දෙපාර්තමේන්තු ප්‍රධානීන් නිලධාරීන් විදේශගත වෙන පුහුණු වැඩසටහන වලට මට මතකයි එකසාරට 800ක්ද කොහෙද කියලා නම් තමයි නේද ප්‍රාදේශීය කියන්නේ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු වරේ මේ ඔක්කොම එකතු කරගෙන මම කියන්නේ දකුණු අප්‍රිකාව ඔයාදී රටවල් ගණනාවකට කලමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන කියලා ඔහේ යනවා ගිහිල්ලා ඉගෙනගත්ත දේවල් දැන් ලංකාවේ අපද්‍රව්‍ය ප්‍රතික්‍රියාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන වලට ගිහිල්ලා තියෙන මුදල් ටික එකතු කරලා ගත්තොත් එහෙම නැවත ලංකාව අලුතෙන් හදන්න පුළුවන් ගානට වියදම් කරලා තියෙනවා නේද? එතකොට ඒ වගේ ඇත්තටම අපි බලන්න ඕනේ අවසානයේ පුහුණු වැඩසටහනෙන් පස්සේ ගත්ත දේවල් එයා ආයතනයට ගෙනල්ලා පරිහරියටම පාවිච්චි කරනවද නැද්ද කියන එක. දැන් මේ අනිත් පැත්තට ගත්තොත් දැන් ඔයාලා මේ පාඨමාලාව හදලා මේ පාඨමාලාවෙන් පස්සේ ඔයාලගේ දැනුම හැකියාවන් ඔයා වැඩ කරන ආයතනයට ඔයා පාවිච්චි කරනවද නැද්ද? ඔයාගේ ජීවිතේට ඔයාට ඇප්ලයි කරගන්නවද නැද්ද? මේ ආදී කරුණු කාරණා අතිශයින්ම වැදගත් වෙනවා. ලියාගන්න මෙහෙම එක. පුහුණු අවශ්‍යතාවය. පුහුණු අවශ්‍යතාවය. හඳුනා ගැනීම. පුහුණු අවශ්‍යතාවය හඳුනා ගැනීම. ඊගාට පුහුණු වැඩසටහන කුමන අවශ්‍යතාවය සඳහා පවත්වන්නේ දැයි නිවැරදිව වෙන් කර හඳුනා ගැනීම. ඊගා පුහුණු වැඩසටහන සඳහා
අවශ්‍ය උපදේශකෙයි අවශ්‍ය උපදේශකෙයි හඳුනා ගැනීම ඊගාවෙක පුහුණු වැඩසටහන පවත්වනු ලබන දිනය දිනය ස්ථානය හා වේලාව තීරණය කිරීම පුහුණු වැඩසටහන සඳහා අවශ්‍ය වන පුහුණු වැඩසටහන සඳහා අවශ්‍ය වන යන්ත්‍ර සූත්‍ර උපකරණ ආදී සියල්ල යන්ත්‍ර සූත්‍ර උපකරණ ආදී සියල්ල නිවැරදිව හඳුනා ගැනීම නිවැරදිව හඳුනා ගැනීම අනිවාර්යයෙන් මේවා ඕනේවා මොනවද කියලා අපි බලන්න ඕනේ ඊගාට පුහුණු වැඩසටහන සඳහා පුහුණු වැඩසටහන සඳහා දැරීමට සිදුවන පිරිවැය විශ්ලේෂණය කිරීම පිරිවැය විශ්ලේෂණය කිරීම ඊගාවට පුහුණු වැඩසටහනේ සාර්ථක අසාර්ථක පුහුණු වැඩසටහනේ සාර්ථක අසාර්ථක භාවය හඳුනා ගනු ලබන ආකාරයේ තීරණය කිරීම ඊගාවට තරුවක් දාලා යටින් ලියා ගන්න මෙහෙම සංවිධාන විසින් පුහුණු වැඩසටහන් නිර්මාණය කිරීමේදී ඉගෙනුම් මූලධර්ම භාවිතා කිරීමට පුත යොදා ගැනීම කටයුතු කළ යුතුය ඔය ඉගෙනුම් මූලධර්ම ගැන ඔයාලට වෙනම කතා කරන්න වෙනවා ඔය ෆයිනල් එක්සෑම් එකට එහා ගිහලා හයි ඩිප්ලෝමා එක වගේ කතා කරනවා නම් අපි මේවා ලොකුවට කතා කරනවා නමුත් මෙතනදී අපි කතා කරන්නේ මේක මෙන්න මෙහෙම ඉගෙනුම් මූලධර්ම තියෙනවා කියන එක විතරයි ඈ ඔක්කොම එකිනෙක කතා කරන්න යන්නේ විභාගෙට ඔය ඉගෙනුම් මූලධර්ම හයින් එකක් දෙකක් පිටි පේපර් එකක් අස්සේ ඉන්න පුළුවන් ඈ ඉගෙනුම් මූලධර්ම ලියාගන්න එක සහභාගීත්වය දෙක අදාළත්වය
තුන භාවිතය හතර ප්‍රතිපෝෂණය පහ උපස්තම්භනය පය තීව්‍රතාව හරිද ඕක ගැන විස්තර කරන්න ඉන්නේ මේ හයින් එකක් ගැන අහන්න පුළුවන් කෙටි පේපර් එක ඉගෙනු මුඩු ධර්මයක් වන්නේ කියලා අහන්න පුළුවන් විභාගෙට ඉගෙනු මුඩු ධර්මයක් නොවන්නේ කියලා අහන්න පුළුවන් ඈ හරි ඊගොඩ තරුවක් දාලා ලියන්න ඇගෙයිම මොන ඔය ඇගෙයිම කියන එකත් වැදගත් ඇගෙයිම දැන් අපි පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරාට පස්සේ ඒකේ සාර්ථක අසාර්ථක භාවය අනිවාර්යයෙන්ම ඇගීමට ලක් කරන්න ඕනේ. ඒ නිසා ඔයාලගේ සාර්ථක අසාර්ථක භාවය ඉගෙනගත්තු දේවල් එක්ක අපි ඇගීමට ලක් කරන්නේ පේපර් එකක් තියලා නේද? අන්න ඒ වගේ තමයි. එතකොට පුහුණු වැඩසටහනකත් සාර්ථක අසාර්ථක භාවය අනිවාර්යයෙන්ම ඇගීමට ලක් කරනවාමයි. ලියාගන්න මෙහෙම සංවිධානය පුහුණු වැඩසටහන පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු එම පුහුණු වැඩසටහනේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඇගෙයිය යුතුය පුහුණු වැඩසටහනක සාර්ථකත්වය ඇගීම සඳහා පුහුණු වැඩසටහනක සාර්ථකත්වය ඇගීම සඳහා පුහුණු වැඩසටහනේ අරමුණ පුහුණු වැඩසටහනේ අරමුණ යොදාගත හැකි අතර යොදාගත හැකි අතර පුහුණු වැඩසටහන තුලින් පුහුණු වැඩසටහන තුලින් අදාළ අරමුණ ළඟා කරගෙන ඇතනම් පුහුණු වැඩසටහන සාර්ථක බව ළඟා කරගෙන නොමැතිනම් පුහුණු වැඩසටහන අසාර්ථක බව ප්‍රකාශ කළ හැකිය. කියනකින් ලියාගන්න එහෙම කළමනාකරණ විද්‍යාඥයන්ට අනුව කළමනාකරණ විද්‍යාඥයන්ට අනුව පුහුණු වැඩසටහනක සාර්ථකත්වය මට්ටම් හතරකදී
ඇගෙයීමට ලක් කරන අතර එය පහත පරිදි වේ. ඔය මට්ටම් හතර පළමු තෙවන දෙවන තෙවන හතර වන කියලා මට්ටම් හතරක් තියෙනවා. දැන් ඔකට ඔයාලත් අවස්ථාවන් ගණනාවකදී සහභාගී වෙලා ඇති. හරිද? ලියන්න පළමු මට්ටම. පළමු මට්ටම. දැන් පළමු මට්ටමේදී කරන්නේ පුහුණු වැඩසටහන ක්‍රියාත්මක වෙන අතරතුරම සහභාගී වෙච්ච අයගේ මේකේ හොඳ නරක පිළිබඳව තොරතුරු හොයන එක අරූපවාණී වැඩසටහන ක්‍රියාත්මක කරන්න අන්න ඒක දෙකලා තියෙනවා. මෙයන් පළමු මට්ටම. පුහුණු වැඩසටහන ක්‍රියාත්මක වන අවස්ථාවේදීම පුහුණු වැඩසටහන සඳහා සහභාගී වූවන් දක්වන ප්‍රතිචාර ඇගෙයීම දෙවන මට්ටම. පළවෙනි එක ලිව්වේ නැත්තම් පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන අවස්ථාවේදීම පුහුණුව සඳහා සහභාගී වූවන් දක්වන්නා වූ ප්‍රතිචාර ඇගෙයීම දෙවන මට්ටම. පුහුණු වැඩසටහනේ අන්තර්ගතයෙන් පුහුණුවට සහභාගී වූවන් ඉගෙනගත් ප්‍රමාණය ඇගෙයීම ඊගොඩ තෙවන මට්ටම. පුහුණු වැඩසටහනකින් පසු පුහුණුවට සහභාගී වූ පුද්ගලයන් නව දැනුම දක්ෂතාවයන් රැකියාවට යොදා ගන්නා ප්‍රමාණය ඇගීම. ඇත්තටම ඉන්නම් පුහුණු වැඩසටහනකට සහභාගී වෙලා ආවට පස්සේ අපි හිතාන් ඉන්නවා ඒ අය දක්ෂ ලෙස රැකියාවේදී ඉගෙනගත්තු දේවල් පාවිච්චි කරයි කියලා. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැත්තම් නේද? දැන් රට ගිහිල්ලා එන අය නම් පුහුණුවේදී පාවිච්චි කරපුවා නෙමෙයි අන්තිමේ තියෙන්නේ. රට ගිහිල්ලා කාලා බීලා ආපුවා කියන තමයි කයිය ගහන්නේ අපිට. නේ? එහෙම බෑ අපි අර්ථකථනට ගියාට පස්සේ එකකින් ගත්ත දේවල් එක්ක අපි ඇවිල්ලා ආපහු අපේ රැකියාව අපි සාර්ථක කරන්න බැඳිලා ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න ඔයාලා යම් වෙලාවක අජේ මුදල් වියදම් කරලා වැඩසටහනකට ගියා නම් එහෙම නැත්නම් ආයතනයේ මුදල් වියදම් කරලා වැඩසටහනකට ගියා නම්
දැනුම හැකියාව ඔයා ඉගෙන ගත්ත දේවල් අනිවාර්යයෙන්ම ඔයාගේ රැකියාවත් එක්ක බද්ධ කරලා පාවිච්චි කරන්න ඕනෙමයි. ඊට පස්සේ හතරවන මට්ටම. පුහුණු වැඩසටහන සඳහා සංවිධානයේ විසින් ආයෝජනය කරන ලද පිරිවැය සඳහා ලැබුණා වූ ප්‍රතිලාභ ඇගෙයීමට ලක් කිරීම ඒකටම කියන්න එනම් පිරිවැය හා ප්‍රතිලාභ ඇගෙයීමට ලක් කිරීම පිරිවැය හා ප්‍රතිලාභ ඇගෙයීමට ලක් කිරීම හරිද? සමහර වෙලාවට සංවිධාන විසින් විශාල මුදලක් වියදම් කරලා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නමුත් අවසානයේ පුහුණු වැඩසටහන් වල සාර්ථක අසාර්ථක බව මට මතකයි. එක කේස් ස්ටඩීස් එකක තියෙනවා. ආයතනයේ ප්‍රධානියා විසින් නේද? පස් දිනක් සඳහා විශාල පිරිවැයක් දැරලා පුහුණු වැඩසටහනක් සඳහා යොමු කරනවා. ඉතින් මේ පස් දින අන්තිමේදී ගලදාරි හෝටල් එකෙන් කාලා බීලා පුහුණු වැඩසටහනට සහභාගී වෙන්නේ නැතුව ක්‍රිකට් මැච් එකක් ගිහිල්ලා බලනවා පස් දිනම. හරිද? මම මේ කතාවක් කියන්නේ. ඒතරේ පස් දිනම ක්‍රිකට් මැච් එක බලනකොට එදා වන්ඩේ මැච් එකක් තිබුණා කිත්තාරාමේ. ඉතින් මේ පස් දිනම ටග් ගාලා ගිහිල්ලා සංවිධානයේ පිරිවැය දරුවා සැලකිය යුතු ප්‍රමාණය ගලදාරීකේ තමයි ප්‍රෝග්‍රෑම් එකේ තිබ්බේ. පස් දිනා ගිහිල්ලා කාලා බීලා දුවගෙන ගිහිල්ලා කිත්තාරාමේ මැච් එක බලනවා. හරිද? ආයතනයේ ලොක්කා ගෙදරට වෙලා ටීවී එකෙන් මැච් එක බලනකොට අර පස් දෙනා ටීවී එකේ පෙන්වනවා. අර ඔයාලා දැකලා තියෙනවානේ අර මැච් ගන්නකොට කෑ ගහන අය සමහර සමහර දෙනා පෙන්වනවා. අන්න ඒ විදිහට පෙන්වනවා. හරි. එතකොට මේ කතාවේ සිද්ධියේ හැටියට ඊට පස්සේ පහුවදාම මේ පස් දෙනා ආයතනයේ ප්‍රධානියා ගෙන්නලා අහනවා කොහොමද කොහොමද සටහන හොඳයිද සාර්ථකව තිබ්බද ඉගෙන ගත්ත දේවල් මොනවද කියලා ඔක්කොම කියද්දි හොඳට තිබ්බා හොඳට තිබ්බා හොඳට තිබ්බා ඔක්කොම හොඳයි ඔක්කොම හොඳයි කියලා තමයි කියන්නේ. අන්තිමේ තමයි යන්නේ මැච් එක කොහොමද කියලා. එතකොට ඇත්තටම මේ පස් දිනා පුහුණු වැඩසටහනට යන්නේ නැතුව මැච් එකට ගියා. ඉතින් ඔකේ අර සිද්ධි දාමයක් එක්ක අපි කතා බහ කරන්න හදනවා. ඉතින් අවසානයේ බලනකොට ආයතනයේ ලොක්කත් එදා දවසේ ගෙදර ඉඳන් මැච් එක බලනවා නේද? ග්‍රවුන්ඩ් එකට යන්නේ නැතුවට ගෙදර ඉඳන් බලනවා. සමහර වෙලාවට අපි වැඩසටහන් කියනකොට ඒ වැඩසටහන් සඳහා යොමු කරන පුද්ගලයෝ ගිහිල්ලා ඇත්තටම ඒ දේවල් ඉගෙන ගන්න දැන් ලංකාවේ සමහර වැඩමුළු සහ පුහුණු වැඩසටහන් සඳහා ලංකාවේ ලේකම්වරු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු ඔය අධ්‍යක්ෂකවරු යොමු කරනවා. ඒ අය ගිහිල්ලා විදේශ රටවල කාලා බීලා නේද දැනගලි පවත්වලා තමයි එන්නේ. අර ලංකාවේ පොහොගිය කාලේ ක්‍රිකට් කණ්ඩායම ගිහිල්ලා ක්‍රිකට් ගහන්න නෑ නේද? කියන්නේ ක්‍රිකට් ගහලා නෑ පාටි තිබ්බලු 16,000ක් එව්වට ගිහිල්ලා කාලා බීලා සමහර අය ක්ලබ් වල ගහගෙන නේද මුරාගෙන සමහර අය ගෑනු මිනිස්සු පස්සේ ගිහිල්ලා තාමත් එහෙට වෙලා හිර වෙලා ඉතින් අර මූලික අරමුණ නැත්තකට ගිහින් නේ මූලික අරමුණක් තියෙන්න ඕනේ කියන්නේ උගේ ඒතර මූලික අරමුණෙන් බැහැරුණාට පස්සේ ඒ කියන්නේ ඕනවට වඩා ප්‍රතිලාභ දෙන්න ගියාට පස්සේ මිනිසුන්ට මතක තියාගන්න අනවශ්‍ය විදිහට ප්‍රතිලාභ දෙන්න ඕනේ නැහැ. දැන් ලංකාවේ ක්‍රිකට් නම් ක්‍රිකට් වලට අනවශ්‍ය විදිහට ක්‍රිකට් කීඩේ කියන මුදල් දෙන්න ගියාට පස්සේ නේද ඒ වගේ මුදල් යම් ප්‍රමාණයක් හම්බ කරගෙන ඊට පස්සේ කාලා බීලා විනෝද වෙලා ඒ කියන්නේ මූලික අරමුණ කොහෙවත් යන්නේ මොකටද කියන එකත් අමතක වෙලා නේ. සමහර ක්‍රීඩකයෝ ගියාට පස්සේ රටවල් වලට පයින් නේ කියන්නේ ක්‍රීඩා කරන්න ආයෙ එන්නේ. එහෙම වුණ තරම් තියෙන්නේ. ඒතොර ඒ නිසා අපේ හරිම අරමුණ මොකක්ද කියන එක තේරුම් අරගෙන තමයි යන්න ඕනේ. මොකද ඔය කියන අවස්ථාවල් ඔයාලටත් ඕන තරම් හම්බ වෙනවා. ඉතින් ඒ හින්දා ජීවිතේ තවත් කෙනෙකුට වදයක් වෙන්නේ නැති වෙන්න තමයි යම් තැනකට යවුවනම් තමයි අනිවාර්යයෙන්ම ඒකින් ඉගෙනගෙන ආපහු සහභාගී වෙන්න. මොකද
ආයතනයක් විසින් ඒක යම් අරමුණක් ඇතුව තමයි සිද්ධ කරන්නේ හරිද right එතකොට ඊගාට අපිට කතා කරන්න තියෙන්නේ සංවර්ධනය ගැන දැන් ඔන්න මම පුහුණුව ගැන කතා කරා ඊගාට මම කතා කරන සංවර්ධනය ගැන හරි ලියාගන්න මාතෘකාව සංවර්ධනය वर्तमान मेन्म वर्तमान मेन्म वर्तमान मेन्म अनागत रेकिया अनागत रेकिया राजकारी हा वगकी राजकारी हा वगकी इतु किरी मोट हैकीवर से इतु किरी मोट हैकीवर से सेवा दायकयान हट सेवा दायकयान हट जनुम क्रमा दक्षता हा रेकियावलट हितकर हा रेकियावलट हितकर आकल्प लबादीम सदहा संविधाने धरन्ना परिश्रम्य संवर्धनयै එතකොට පුහුණුව කෙටි කාලීනයි සංවර්ධනයේ දීර්ඝ කාලීනයි නේද පුහුණුවේදී වර්තමාන රැකියාව සැලකිල්ලට ගන්නවා සංවර්ධනයේදී වර්තමාන මෙන්ම අනාගත රැකියාව සැලකිල්ලට ගන්නවා එතකොට පුහුණුවේදී අපි තනි තනි සේවාදායකයන් කෙරේ අවධානය යොමු කරනවා සංවර්ධනයේදී අපි කණ්ඩායමක් විදිහට තමයි සැලකිල්ලට ගන්නෙ එතකොට එනම් ඔය පුහුණුව හා සංවර්ධනය අතර තියෙන වෙනස්කම් විභාගයට අපි ලියා ගන්න මෙන්න මෙහෙම පුහුණුව හා සංවර්ධනයේ අතර හඳුනාගත හැකි වෙනස්කම් පුහුණුව හා සංවර්ධනයේ තුල හඳුනාගත හැකි වෙනස්කම් අපි දෙපැත්තකට දාලා ලියමු පුහුණුවයි සංවර්ධනයේ අතර තියෙන වෙනස්කම් ටික අපි ලියමු හරි එක පැත්තක පුහුණුව කියලා දාගන්න අනිත් පැත්තේ සංවර්ධනය කියලා දාන්න. හරි නේද? බාහිර දවසේ ඔයාලට පුහුණුව හා සංවර්ධනය ඉගෙන ගන්නවා වගේම නේද? දැන් ජීවිතයේ සමහරකට අලුත් අත්දැකීමක් මේ දවස් දෙක තුන නේද? ඔව් සීතල නේද? හිම වැටිලා වගේ තියෙන සමහර තැන් වලට නේද? උදේ ඉඳන්ම ඉවේලිය වැටෙන්නේ. අර පිටරටකට ගියාට පස්සේ තොන්න ඕකම තමයි තියෙන්නේ. දැන් හිම වැටෙන රටවල් වල තියෙන්නේ මෙන්න මේ ක්ලයිමේට් එකක්ම තමයි නේද? මේ දවස්වල නුවර එළිය ක්ලයිමේට් එක හැමෝටම හම්බෙලා තියෙනවා ඔටෝමැටිකලි හම්බෙලා තියෙනවා මොකක් හරි හේතුවක් නිසා මේ දවස්වල ඒකේ ෆීලින් එකවත් විඳින්නේ හරි කහට කෝප්පයක් දෙකක් බිබි නේද බොහොම සතුටින් ඉන්න පුළුවන් හැබැයි එළියට යන්න එපා කියලා කියන මේක විසදුමාරයක් කියලා කියන නිසා පොඩ්ඩක් ඒ ගැන අවධානයෙන් ඉන්න හරි ලියාගෙන පුහුණු පැත්තේ මෙන්න මෙහෙම वर्तमान रेकियाव सेलकिल्लट गणि वर्तमान रेकियाव सेलकिल्लट गणि वर्तमान रेकियाव सेलकिल्लट गणि संवर्धने पत्ति लियन्न वर्तमान रेकियाव मेन्म
අනාගත රැකියාවද සැලකිල්ලට ගැනීම. වර්තමාන රැකියාව මෙන්ම අනාගත රැකියාවද සැලකිල්ලට ගනිමු. පරිපූර්ණව පැත්ත ලියන්න. තනි තනි සේවාදායකයන් කෙරෙහි අවධානය යොමු කරයි. තනි තනි සේවාදායකයන් කෙරෙහි අවධානය යොමු කරයි. සංවර්ධනයේ පැති ලියන වැඩ කණ්ඩායම් හෝ වැඩ කණ්ඩායම් හෝ සංවිධානයේ කෙරෙහි අවධානය යොමු කරයි. හරිද? පුහුණුව පැත්ත කියන්නේ කෙටි කාලීන. කෙටි කාලීන සංවර්ධනයේ පැත්ත කියන්නේ දිගු කාලීන. පුහුණුව පැත්ත ලියන්න ප්‍රවර්තන රැකියා වුණතාව. ප්‍රවර්තන රැකියා වුණතාව. ප්‍රවර්තන රැකියා වුණතාවයන් පියවීම. අරමුණු කර ගනී. සංවර්ධනයේ පැතිරියන්. අනාගත රැකියා ඉල්ලීම් අවශ්‍යතාවයන්. අරමුණු කරගනි. හරිද? එතකොට විභාගයට අහන්න පුළුවන් ওই දෙකම ගැන. අපේ අහන්න පුළුවන් ඊළඟ මේ නෙමෙයි වෘත්තීය සංවර්ධනය ගැන. ඊගාට කරුවද්දාරයන් වෘත්තීය සංවර්ධනය කියන. වෘත්තීය සංවර්ධනය කියන. ලියාගන්න මෙහෙම සංවිධානයක සිටින සේවාදායකයන්ගේ වෘත්තීය අරමුණු ළඟා කර ගැනීමට අදාළ සියලුම ක්‍රියාකාරකම් වෘත්තීය සංවර්ධනයේ ලෙස හඳුනා ගනී. මම ඔයාලට නිරන්තරයෙන් මතක් කරන දෙයක් තමයි වෘත්තීය සංවර්ධනයේ තුල ඔයාලට යන්න පුළුවන් මට්ටම් මොනවද කියන එක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අනිත් අයට වඩා ඉක්මනින් ඔයාලට ඔයාගේ අරමුණු පරමාර්ථ ඉටු කර ගන්න පුළුවන් වෙන්නේ. දැන් කවුරු හරි ඒ ලෙවල් වලින් රැකියාවකට යනවා රජයේ රැකියාව. හරිද? එයා පටන් ගන්න තැන. ඒ වගේම කවුරු හරි
උපාධිය ඉවර කරලා උපාධියකින් යනවා නම් නේද එයා පටන් ගන්න විදිය කවුරු හරි උපාධිය ඉවර කරලා පරිපාලන සේවයේ පාස් වෙනවා යනවා නම් රැකියාව මෙන්න මේ 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 බලන වෘත්තිය සුසුකම් මෙතන ගමන දැන් මෙයා ගත්තොත් මෙයාට යන්න දෙන්නේ කො හතර වෙනි එකේ හතරේ හතරට ඔන්න ඔය වගේ තැනකින් තමයි පටන් ගන්නේ උපාධියක් එක්ක යනවා සමහරවිට ඒත් යන්න වෙන්නේ හතරේ දෙකට හතරේ එකට ඔය වගේ තැනකට තමයි ගන්න. නමුත් පරිපාලන සේවයේ පාස් වෙලා යනවා සමහරවිට තුනේ දෙකට වගේ ගන්න. එතකොට මේ අයගේ වෘත්තීය ජීවිතය ගත්තොත් කිව්වොත් අවසානයේදී ජනාධිපති ලේකම් කියන තනතුර තමයි ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහළම තනතුර. හැබැයි ඕකට කිට්ටු වෙන්න පුළුවන් වෙන්නේ ඒ ඒකේ තම තමන්ගේ ශ්‍රේණිති එක. දැන් රාජ්‍ය සේවයේ ඒකවලින් කියන කවදාවත් මෙතෙන් යන්න බෑ. උපාධියක් එක්ක ගිහිල්ලා පුළුවන් උපාධියක් එක්ක ගිහිල්ලා යම් තැනකදී උපාධියක් එක්ක ගිහිල්ලා පරිපාලන සේවයේ විභාග ඊට පස්සේ අභ්‍යන්තර හන්න ලියලා එහෙම කඩේ පාස් කරලා යන්න පුළුවන්. නමුත් එකවරම යන්න පුළුවන් පහසු වෙන පරිපාලන සේවයේදී වන ප්‍රාදේශීය ලේකම් වෙලා විශේෂ ලේකම් වෙලා ඊට පස්සේ අතිරේක ලේකම් වෙනවා අමාත්‍යාංශය ඊට පස්සේ ලේකම් වෙනවා ඊට පස්සේ ජනාධිපති අධිකරණයට ලේකම් වෙලා ලේකම් වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ වෘත්තීය කඩේින් ටික අනිවාර්යයෙන්ම යා වෘත්තීය සංවර්ධනය තුළ දැනගෙන ඉන්න ඕනේ. මොකද උපාධිය තිබ්බ තැනින් එතනට යන්න බෑනේ. ඒතර ඒවට අදාළ කඩේ විභාගෙ තිබ්බ. දැන් ඔයාලා රජ්‍ය සේවයට ගිය ගමන් දැන් දෙමළ භාෂාව පිළිබඳ විභාගයක් एक पास इंग्लिश संबंध परगणक दाक्षण पाठमी मेम संपूर्ण इहल मटमें उपदेश मानव संपत् वृत्तीय वसेन दिवसली मकरण अदी मेन मेव तम वृत्तीय संवर्धने දැන ගන්න ඕනේ. එතකොට ඔය ડોකියුමන්ට්ස් හදන ඒවා සම්බන්ධයෙන් විරම අද පාඨමාලා කියන්නේ. ඒතර ඒවා ඔය දැනගෙන ඉන්න ඕනේ නේ. එතකොට ඔයාලා දන්නවාද මානව හිමිකම් පිළිබඳව වෙනම පාඨමාලා තියෙනවා. හරි. ඒතර මානව සම්පත් කර්මනා කරන තමයි එක. මානව හිමිකම් සම්බන්ධෙම විශේෂ වැඩමුළු වගේ දේවල් තියෙන ඒවට සහභාගී වෙන්න ඕනේ. ඒතර මෙන්න මේ වගේ වෘත්තීය සංවර්ධනය තුළ ඔයාට යන්න ඕනේ අවශ්‍ය දේවල් ක්‍රියාකාරකම් මොනවද කියන එක පැහැදිලිව හඳුනා ගන්න ඕනේ. ඒතර ඔයා අද මේ ඉගෙන ගන්නෙත් මතක තියාගන්න ඔයාගේ වෘත්තීය සංවර්ධනයට අවශ්‍ය කරන කඩේ විභාග සමත් වීමට අවශ්‍ය කරන දේවල් ටිකක් තමයි එක පැත්තකින් ඔයා ඉගෙන ගන්න. ඔයා මේ මානව සම්පත් කළමනාකරණ ඉගෙන ගන්නවාම නෙවෙයි මේ ඩිප්ලෝමා එක ගන්නවාම නෙවෙයි මේ ඩිප්ලෝමා එකේ ඔයාට හේතු වෙන ඔයාගේ වෘත්තීය සංවර්ධනයේ සියලුම විභාග වලට සාර්ථකව මුහුණ දීම සඳහා මම ඔයාලට කියවර මේ ඩිප්ලෝමා එකත් එක පැත්තකින් ඔයාලට පේන්න තුනට පහුගිය කාලේ පුරාවට විශාල වශයෙන් නර්සස්ලා හෙදියන් විශාල සංඛ්‍යාවක් මේක අද වෙදි කරමින් හරි ඒකට එක හේතුවක් වෙලා තිබුණේ වෙන මොනවත් නෙවෙයි එයාලගේ ග්‍රේඩ් 1 එක්සෑම් එකේදී ලකුණු 40කට වඩා ලබා ගැනීමේ හැකියාව පහසුවෙන්ම ලකුණු 40කට වඩා ගන්න පුළුවන්කමක් හම්බෙලා තිබුණා මෙන්න මේ ඩිප්ලෝමා එක හරහා. ඒතකොට හිතන්නකෝ එයාගේ වෘත්තීය සංවර්ධනය සඳහා මේක කොහොතරම් දායකත්වයක් දක්වනවද කියලා. ඒ නිසා මම ওই පහුගිය කාලේ ලංකාවේ ප්‍රධාන පිළේ රෝහල් වල කාර්ය මණ්ඩලය සඳහා එයාගේ ඉල්ලීම මත මම ගිහිලා දේශන කීපයක් කරලා දීලා තියෙනවා. දැනටත් ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ යන්නේ මෙන්න මේ දැන් හෙද වෘත්තිය කියලා ගත්තොත් ඒකට අවශ්‍ය කරන ගොඩාක් දේවල් මේක අසේ කතා කරන්නේ නේද? එතකොට එයාලගේ කොටසක් 120 340ක් වෙන අතර මේ වගේ තමයි බොහෝ කම්පාරණ ස්මතු වෙලා තිබුණේ මේ පේපර් එක අසේ අදටත් එහෙමයි. මේ මම එක ශේෂ්ත්‍රයක් විතරයි කිව්වේ. කලමනාකරණ සහ ඔයාලගේ රැකියා ජීවිතේ අනිකුත් සෑම අවස්ථාවන්වලදී මේක අවශ්‍ය වෙනවාමයි. එතකොට ඒ කඩේ පිළිබඳව ඔයා කල් ඇතුව දැනගෙන ඉන්න ඕනේ. හරි ඒක වෘත්තීය සංවර්ධනය තුළ සිද්ධ වෙනවා. වෙනම ලියාගෙන වෘත්තීය කලමනාකරණ පද්ධති කියන ඒකත් මම කෙටියෙන් දෙන්න. වෘත්තීය කලමනාකරණ පද්ධති කියන वृत्तीय कलमनाकरण पद्धति तुली वृत्तीय कलमनाकरण पद्धति तुली
සංවිධානයක සිටින සේවාදායකයන්ගේ වෘත්තීය සංවර්ධන අවශ්‍යතා සහ ඔවුන් විශ්‍රාම ගන්න අවස්ථාව දක්වා අදාළ රැකියාව තුල දැරිය හැකි තනතුරු වල අනුපිළිවෙල හඳුනා ගන්නා අතර එකී තනතුරු දැරීම සඳහා අවශ්‍ය වන්නා වූ දැනුම කමා දක්ෂතා හා ආකාන්ත ලබා දීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. වෘත්තීය කල්පනා කරන පද්ධතියක පහත දැක්වෙන පියවර අන්තර්ගත වේ. එක ස්වයං ඇගෙයි දැන් ඔයාලට වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණේ. හරි, ස්වයං ඇගීම ලියන්න. මෙහෙම මෙහිදී එක් එක් සේවාදායකයා සඳහා තිබෙන්නා වූ අනාගත අවස්ථා සහ එක් එක් සේවාදායකයා විසින් වර්ධනය කරගත යුතු අවශ්‍යතා හඳුනා ගනු ලබයි. දෙක, යථාර්ථ පරීක්ෂා මෙහිදී අවශ්‍යතා අතුරින් සත්‍ය ලෙසම
සත්‍ය ලෙස සංවර්ධනය කරගත හැකි සත්‍ය ලෙසම සංවර්ධනය කරගත හැකි අවශ්‍යතා හඳුනා ගැනීම සිදු කරනු ලබයි අරමුණු හඳුනා ගැනීම අරමුණු හඳුනා ගැනීම අරමුණු හඳුනා ගැනීම කියන්නේ මෙහෙම මෙහිදී අවශ්‍යතා ඉටු කර ගැනීමට මෙහිදී අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකිවන පරිදි මේදී අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකිවන පරිදි එක් එක් සේවාදායකයා විසින් එක් එක් සේවාදායකයා විසින් අරමුණු හඳුනාගත යුතු අතර අරමුණු හඳුනාගත යුතු අතර එක් එක් අරමුණ ළඟා කර ගත්තේද නැද්ද යන්න එක් එක් අරමුණ ළඟා කර ගත්තේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා තීරණය කිරීම සඳහා ක්‍රමවේදයන්ද ක්‍රමවේදයන්ද හඳුනාගත යුතුය හරිද හතර ක්‍රියාකාරී සැලසුම සැකසීම ක්‍රියාකාරී සැලසුම සැකසීම එක් එක් අරමුණ ළඟා කර ගැනීමේ පියවර සහ එක් එක් අරමුණ ළඟා කර ගැනීමේ පියවර සහ කාලසටහන් සැකසීම මින් අදහස් කරයි දැන් මේ බලන්නකෝ මේ මේ ටික කොහිතාක් දුර ඔයාලට වැදගත් වෙනවද කියලා ඔයාලා රැකියාවක් අපේක්ෂාවෙන්ම තමයි මේ ඉන්නේ ඒතකොට මෙතන රැකියාව කරන අය තියෙනවා මම දන්නා පොලිසිය ඉහළ නිලධාරීන් ඉන්නවා හමුදාවේ ඉහළ නිලධාරීන් ඉන්නවා නේද ඒ වගේම ඔය නර්සස්ලා ඉන්නවා වෛද්‍ය වරු කීප දෙනෙක් ඉන්නවා මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය ඒ හැමෝටම තියෙනවා උසස් වීම සම්බන්ධ යම් අරමුණු ටිකක් තියෙනවා නේද? දැන් වෛද්‍යවරයෙක් ගත්තොත් සාමාන්‍ය වෛද්‍යවරයෙක් විදිහට නෙවෙයි විශේෂස්ත වෛද්‍යවරයෙක් දක්වා යන ගමනක් තියෙනවා නේද? හෙදියක් ගත්තොත් එහෙම අර සිස්ටර් කෙනෙක් දක්වා යන ගමනක් තියෙනවා. රාජ්‍ය සේවයට ගියොත් එහෙම නිකන් ලිපිකරුවෙක් ගියොත් සුප්‍රාචීන තනතුර දක්වා යන ගමනක් තියෙනවා. උපාධියත් එක්ක ගියොත් එහෙම මං කියව අවසානයේ ජනාධිපති ලේකම් දක්වා යන්න පුළුවන් ගමනක් තියෙනවා. ඒක ඒක තමයි යන්නේ වෘත්තිය. හරිද? එතකොට යන්න බැරි නෑනේ දැන් අපි කියන්නේ අර විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙන සහායක අධ්‍යාපාරවරයෙක් විදිහට සම්බන්ධ වෙච්ච කෙනාගේ යම් දවසක අරමුණක් පරමාර්ථයක් තියෙනවා යම් දවසක ගිහිල්ලා නේද මහාචාර්යවරයෙක් දක්වා යන්න අරමුණු පරමාර්ථ පිටව ගන්න. එතකොට යන්න ඕනේ ගමන් මොකද? ඒක කතිකාචාර්යවරයෙක් කියලා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් කියලා ඊට පස්සේ ආචාර උපාධියක් අරගෙන ඊට පස්සේ ආචාර කින්තනට ඇවිල්ලා ඊට පස්සේ ආචාර උපාධි දෙකක් විතර ගැහුවට පස්සේ තමයි හම්බ වෙන්නේ සහාය මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන්න හම්බ වෙනව නේද ඊට පස්සේ මහාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන්න පුළුවන් යන ගමන් මගක් තියෙනවා නේද ඒ ගමන් මගට යන්න ඕන දේවල් ටික තමයි අපි සපුරා ගන්න උත්සාහ කරන්නේ දැන් හිතන්නකෝ මම නම් නේද මම උත්සාහ කරනවා ඊගාට මහාචාර්යවරයෙක් වීම සඳහා අවශ්‍ය කරන වැඩ පිළිවෙල මොකද්ද දැන්
संपूर्ण कर वर्धने यथार्थ परीक्षा संवर्धने නියමිත කාල සටහන් ක්‍රමවේදයන් සකස් කරලා ඉස්සරහට යන්න පුළුවන්. පැහැදිලිද? right. ලියාගන්න දැන් මාතෘකාව පුහුණු හා සංවර්ධන ශිල්ප ක්‍රම. පුහුණු හා සංවර්ධන ශිල්ප ක්‍රම. දැන් ශිල්ප ක්‍රම ගොඩාක් තියෙනවා නේද? මේ කියන ඒවායන් කීපයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම මේක කීපයක් ඔයාලට දෙන්න. संवर्धन शिल्प क्रम की एक सिद्धि अध्ययन के स्टडी फाइनल एग्जाम अनिवार्य प्रश्न के स्टडी सिद्धि अध्ययन यम कर्मकारना समूह कर्मकारना उसे अड़पाटी सिद्धि अध्ययन करान कोचिंग की रात क्या पूर्ण की दी पूर्ण की दी इगर पेवर 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 इगर कार्मिक विद्यालय इगर नाला विश्वविद्यालय पादक करगा पूर्ण पाठ माला ආර්මික විද්‍යාල විශ්වවිද්‍යාල පාදක කරගත් පුහුණු පාඩම ඉන්නවා ඊගේ ක්‍රියා අධ්‍යයන ඇක්ෂන් ලර්න් ක්‍රියා අධ්‍යයන ඊගේ එක පරිගණක පාදක කරගත් ඉගෙන පරිගණක පාදක කරගත් ඉගෙන ඊගාට නිරූපණ ඩෙලිගේෂන් නිරූපණ අට පැවරීම demonstration පැවරීම ඊගාට රැකියා භ්‍රමණය රැකියා භ්‍රමණය जॉब रोटेशन का तब कथा कर लेती नो नीर रखिया ब्रह्मणि ईगाय का दूरस्थ इगनी ओपन हिमता डिस्टेंट लर्निंग दूरस्थ इगनी ईगाय का भूमिका रंगन रोल प्ले भूमिका रंगन ඊගොඩ ආකෘතිය පුහුණුව සිමියුලේෂන් ආකෘතිය පුහුණුව දන්නව නේද ඔක ඔයාලා දැන් ඩ්‍රයිවිං ලයිසන් වලට යද්දි දැන් ගොඩාක් තැන්වල තියෙනවා අර වාහනේ විදියට හදලා ස්ක්‍රීන් එකක් මෙන්න ඉස්සරහින් දාලා පුහුණු වෙන්න පුළුවන් ඒකේ ක්ලච් එක ගියර් එක බ්‍රේක් එක ඔක්කොම තියෙනවා මෙහෙම ඉස්සරහා ස්ක්‍රීන් විනාඩි 20 ඉස්සර ස්ක්‍රීන් එකක් එන්නේ ඒකේ කහයි තියෙනවා මිනිස්සු පයින්ව ඒතර බ්‍රේක් ගහන්න ඕනේ රවුන්ඩ් ද බෝඩ් තියෙනවා ඒතකොට අපි ඒක කරකලා ගන්න ඕනේ විදිහ ඔක්කොම තියෙනවා ඒක විනාඩි 20 ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මම හිතන්නේ ඔක දකුණු කොරියාවේදී හදලා ලංකාවට ගෙනාවු මැෂින් එක ඉතින් ලයිසන් එක දෙල්ල ඉස්සෙල් දැන් ඉස්සෙල්ලාම එක්සෑම් එකට යන්න ඉස්සෙල්ලා ඒක පුහුණු කරනවා නේ හැබැයි ඒක ඇත් එකක් නෙවෙයි
ඒකේ පුහුණු වෙනකොට බැරි වෙලාවත් අර පාර පයින් මිනිස්සෙක් හැප්පුණොත් එම ටක් ගන්නකො දෙන්නේ ප්‍රෝග්‍රෑම් එක නතර වෙලා ආපහු උඩට එන්නේ. දැන් ඒකේ පුහුණු වෙලා පාරේ මිනිස්සෙක් හැප්පුණොත් එහෙම මොකද වෙන්නේ? ආපහු ප්‍රෝග්‍රෑම් එකේ මුලට එනවා වගේ විනාඩි 20කින් පටන් ගන්න පුළුවන්ද? එහෙම බෑ නේද? ගුවන් නියෝමියක් ඉස්සල්ලාම පුහුණු කරනකොට ඔයාලා රත්මලානේ ගිහිල්ලා තියෙනවා මම එතන ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ රත්මලානේ තියෙනවා ගුවන් ඒ කුටියක් තියෙන මෙහෙම කුටිය තිබ්බට පස්සේ කුටිය ඇතුළට ගියාට පස්සේ ඒකේ අර ගුවන් යානයේ තියෙන අර දැනෙන එක ගෑස් එන එක ඒ ඔක්කොම ඊට පස්සේ තියෙනවා. එතකොට අර කන් වලට දැනෙන පීඩනයේ වායු පීඩනයේ දැන් අඩි 10000 කුඩින් අඩි 12000 කුඩින් ඉන්නකොට දැනෙන ඔක්කොම ඒක ඇතුළේ දැනෙන. ඒ ආකෘතියක් හදලා තියෙන එක. නේද? ඒ ආකෘතියත් එක්ක තමයි ඒ අත්න පුරන්. දැන් සමහර ලාවට මම දැක්ලා තියෙනවා පිටරටවල ලංකා ටිකක් අඩුයි. මනුස්සයාගේ බොඩි එක ඒ විදිහටම හදලා ඉවරලා ඒ ස්නායු අරෝමිය ඔක්කොම කපන ඒවා එහෙම හරියටම ක්‍රියාත්මක වෙන විදිහෙම හඳුනා ගැනීම සඳහා ඒ ඔපරේෂන් කරන ඒවා එහෙම ආකෘතික පුහුණුවක් දෙනවා. හරි. එහෙම නැත්නම් ඒ නිසානේ දැන් ලංකාවේ විශ්වවිද්‍යාලවලදී ගොඩාක් වෙලාවට අර මෙලිච්ච අයගේ මලමිනී ගන්න මැරුණ අයගේ තමයි කපන්න පටන් ගන්න. නමුත් සජීවී කෙනෙක්ගේ කපන්නේ නැහැ, එකපාරට කපන්නේ නැහැ නේද? එන මෙරිච් එකකින් කපලා ඒ අවශ්‍ය කරන පුහුණුව ලබා ගන්න ඒවට අපි කියන්නේ ආකෘතික වශයෙන් හඳුනාගත්ත වැඩපිළිවෙලා. ඊගොඩ පැස අභ්‍යාස ක්‍රමය. ඉන් බාස්කට් එක කොටසක් අරගෙන ඉගෙන ගන්න එක පැස අභ්‍යාස ක්‍රමය. පැස අභ්‍යාස ක්‍රමය. ඉන් බාස්කට් මෙතන. ඊගා එක දේශන එහෙම නැත්නම් සම්මන්ත්‍රණ දේශන එහෙම නැත්නම් සම්මන්ත්‍රණ අප්‍රෙන්ටිස් ඒ කියන්නේ ආධුනික පුහුණුව ඊගාට ආධුනික පුහුණුව ඊගාව එක ප්‍රකමික ප්‍රකමික අධ්‍යයනයේ ඒකටම අපි කියනවා ස්වයං අධ්‍යයනය self studies කියලා ප්‍රකමික අධ්‍යයනය නැත්නම් ස්වයං අධ්‍යයනය ඊගාට අපි කියනවා සංවේදීතා පුහුණුව sensitivity සංවේදීතා පුහුණුව දැන් සමහර තැන්වලදී ඔයාලා දැකලා තියෙන සමහර රැකියාවල සංවේදීතාවය කියන එක වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් ගුවන් නියමුවෙක් වෙන්න පුළුවන් නේද ආරක්ෂක නිලධාරියෙක් වෙන්න පුළුවන් නේද ඒතකොට සංවේදීතාව පුහුණු පිළිබඳව වැඩසටහන් තියෙනවා දැන් හැම එකකටම අපිට එහෙම හැසිරෙන්න බෑනේ දැන් සමහර තැන්වලදී සමහර දේවල් වලට වැටුණාට පස්සේ ඒක බේර ගන්න සමහරවට ආයෙ දැන් හිතන්නකෝ බල්ලෙක් තමන් එක්ක ගිය බල්ලෙක් කිඹුලෙක්ව බැහැගෙන යනවා නම් බල්ල බේර ගන්න කියලා මිනිස්සුන්ට බයින්න බෑ නේද එතකොට සමහරවට වැටුණාට පස්සේ ආයෙ ගන්න බෑ එතකොට සමහරලා තැන්වලදී තියෙන සත්තු උනත් මරන්න වෙන තැන් තියෙනවා දැන් ඔයාලා කොරියාවේ ෆිෂ් මාකට් එකට ගියොත් එහෙම ඒ දකින්න දේවල් හිතාගන්නේ පණ පිටින් ඉන්න නයි ගැරන්ඩි ඔය සත්තු පණ පිටින් තියාගෙන ඉන්න බල්ලු ඒ රටවල බල්ලු මරනවා කොරියාවේ එහෙම නේද ඒක ප්‍රශ්නයක් නෑ යාම එතකොට පින්නන බල්ලා මරන ටක් දාලා මස් ටික දාලා දෙනවා ඒ බඩු මස් කියන එක සාමාන්‍යයි ඉතින් ඒ සමහර තැන් සමහර රටවල වලට ගියාට පස්සේ දකින්න දේවල් දැන් කකුලුව අනේක සමහර අයට කරන්න බෑ නේද එතකොට අන්න ඒ වගේ සමහර දේවල් එක සංවේදීතාව පුහුණුවට අවශ්‍ය වෙනවා ඊට පස්සේ කලමනාකරණ ක්‍රීඩා කලමනාකරණ ක්‍රීඩා ඊගාට විශේෂ අධ්‍යයන පාඨමාලා විශේෂ අධ්‍යයන පාඨමාලා හරි අහගන්නකෝ එතකොට පුහුණුව හා සංවර්ධනය මට පුළුවන් ඔතනින් ওই කරුණු කාරණා ටික ඉවර කරන්න. විභාගෙ නිරන්තරයෙන් පුහුණුව හා සංවර්ධනය අතර තියෙන වෙනස්කම් අහනවා, ඔය ඉගෙනුම් මූලධර්ම අහනවා,
විශේෂයෙන් පුහුණු ශිල්පීය ක්‍රම ගැන අහමු නේද? මේවා කෙටි පේපර් එකක අසී තියෙනවා. ඒතර ඔයාලගේ මේ වෙනකොට ඇඩ්මිෂන් එක ඉෂුව කරනවා. ඇඩ්මිෂන් එක ලබා ගත්තා ගොඩාක් අය ඉන්නවා. තව ලබා ගන්න සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඒ ඇඩ්මිෂන් එක ඉක්මනින් ගන්න. එතකොට මේ සතිය තුල ඔයාලගේ ආන්සර් සීට් එක ප්‍රින්ට් එකක් ගන්න ඕන එක ඒක ඔයාලට දානවා. ඒකේ ප්‍රින්ට් එකකුත් ඔයාලා අරගෙන තියාගෙන ඉන්න. මොකද විභාගෙට දැන් ලෑස්ති වෙන කාලය හරි නිසා. හරි. එතකොට මේකත් එක්ක මට ඊගාවට යන්න තියෙන පාඩම තමයි විනය කළමනාකරණය ගැන මම කතා කරන්න යනවා. ලියා ගන්න අනිත් මාතෘකාව ඩිසිප්ලින් මැනේජ්මන්ට්. එහෙම නැත්නම් විනය කළමනාකරණය. ඩිසිප්ලින් මැනේජ්මන්ට් විනය කළමනාකරණය. මොකක්ද විනය කියලා කියන්නේ? අපි අහලා තියෙන විනය නැති හින්දාම තමයි මේ හිනේ කියන්නේ. ලංකාවේ නේද? ලංකාවේ ගොඩාක් අයට විනයක් නැහැ කියලා කියනවා. නමුත් ගොඩාක් අයට කිව්වට මම දකින්න විදිහට ඉගෙනගත් බුද්ධිමත් අය තුන විනය තියෙනවා. විනය නැති අය තියෙනවා. ඒතන කොයි දේ තිබ්බත් වැඩක් නැහැ විනය කියන එක නැත්තම්. ඔයාලට මම කියන දේ තමයි මතක තියාගන්න. ඇත්තටම අපිට ජීවිතයේ දිනන්න ඕනේ නම් ඉස්සරහට යන්න ඕනේ නම් විනය කියන කාංක එක ඒ විනය ඇස්සේ අර ඉවසීම කියන එක ප්‍රගුණ කරලා අපි කියන්නේ ඉවසීමත් එක්ක තියෙන ඊගා කාරණාව තමයි සවන් දීම කියන එක. සවන් දීම ඇතුළේ තමයි හික්මීම කියන එක ගොඩනැගෙන්නේ. දැන් යම් කිසි කෙනෙකුට සවන් දෙන්න බැරි නම් රුංකම් දෙන්න බැරි නම් ජීවිතේ දිනන්න බෑ යන්න. මොකද ඔයාලා මේ දක්වා යම් තැනකට හරි ඇවිල්ලා තියෙන ඔයාලා හොඳට අහුම්කම් දීපු නිසා. ඒ නිසා ඔයාලා හොඳට අහුම්කම් දීපු නිසා ඔයාලා ඕ ලෙවල් පාස් වුණා, ඒ ලෙවල් පාස් වෙලා විශ්වවිද්‍යාලය ඇවිල්ලා විශ්වවිද්‍යාල පළවෙනි දෙවෙනි තෙවෙනි අවුරුදු මේ විදිහට ඔයා සමත් වෙලා ඇවිල්ලා තියෙන ඔයාලට හොඳ අහුම්කම් දීමේ හැකියාවක් තිබෙන නිසා. ඒතොර ලංකාවේ ඉන්න හැමෝටම අහුම්කම් දීමේ හැකියාව නැහැ. ඒ නිසා ඒක දුර්ලභ කාරණාවක්. මේ දුර්ලභ කාරණාව ඔයා ගාව තියෙනවා. ඒ නිසා ඔයාලට සතුටු වෙන්න පුළුවන්. ඔයාට අභියෝග කරන්න කාටවත් බැරි වෙනවා. ඔයාට අහුම්කම් දීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට තව දුරටත් ඔයා හොඳට අහුම්කම් දෙන්න ඔයා කතා කරන ප්‍රමාණය අඩු කරලා අවශ්‍ය දේ විතරක් ඔයා කතා කරන්න පටන් ගන්නවා. එතකොට මේ අහුම්කම් දීම හරහා ගොඩනගෙන මොකද්ද විනය කියන එක. විනය කියලා කියන්නේ සම්මෝගත්තොත් යම් කිසි ස්ථානයක ගියාට පස්සේ ඒ ස්ථානෙට ගැලපෙන විදිහට අපේ හැසිරීම රටාව හැඩගස්වා ගැනීම තමයි විනය කියලා කියන්නේ. පන්සලට ගියාට පස්සේ පන්සලට ඕන විදිහට හැඩගැහෙනවා. පාසලට ගියාට පස්සේ පාසලට ඕන විදිහට හැඩගැහෙනවා. පන්තියකට ආවට පස්සේ පන්තියට ඕන විදිහට හැඩගැහෙනවා නේද? මගුල් ගෙදරන මගුල් ගෙදරට ඕන විදිහට, මල ගෙදරන මල ගෙදරට ඕන විදිහට අපේ චර්යාව හැඩගස්වා ගැනීම මේ වැඩ පිළිවෙල. ඒතොර කාර්යාලයට ගියාට පස්සේ අපේ රැකියා කරන ස්ථානට අවශ්‍ය විදිහට මගේ චර්යාව හැඩගස්වා ගැනීම තමයි විනය කියලා කියන්නේ. ඒතොර මේ විනය කියන එක අස උගන්වන්නේ මොකද්ද? මේ HRM කියන කාරණා ටික වෙන මොනවද මේ ඔයාගේ චර්යාවල එතනට ගැලපෙන විදිහට හැඩගස්වනවා. ඒක අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඒක හැඩගස්ව ගන්න නේ. සමහර අය නොගැලපෙන දේවල් ගලප ගන්න උත්සාහ කරන අර කොටවට සායක් ඇඳගෙන ගිහිල්ලා නේද? පන්සලට එහෙම යන්න උනොම ඉතින් දික් කරන්න try කරනවා. මෙහෙම කකුලෙන් ඇදලා ඇත්තටම සාය දික් වෙන්නේ නේ. පන්සලට යන්නේ කියලා දන්නවා. දැන් ලොකු හාමුදුරුවෝ ඉස්සරහට නේද තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලොකු හාමුදුරුවෝ දැක්ක ගමන් මේක නිකන් කොටයි කියලා කියයි කියලා මෙහෙම දික් කරනවා. එහෙම නැත්නම් සමහරවිට අර ටී-ෂර්ට් එකේ අන්තිම ගැට්ටර එජ් එකට එනකන් සාය මෙහෙම පල්ලේ හරි දාන්න. පොඩ්ඩ විශ්වාසයෙන් පස්ස පැත්තෙන් ගැලවිලා යනවා නේ. ආන් ට්‍රයි එකක් නේ දෙන්නේ නේ. එතකොට ඒ චර්යාවනේ හැඩගස්ස ගන්න. නමුත් යනකොටම අපි දන්නවා යන්නේ පන්සලට කියලා. දැන් රැකියා මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තියෙන ගුරුවරුන්ගේ අර සාරිය ගලව ගන්න යනවා කියලා ලොකු ප්‍රශ්න තියෙන නේද? ඒකේ කියන්නේ තම තමන්ගේ චර්යාවත් එක්ක තමන්ගේ සිතුම් පැතුම් එක්ක ගලප ගන්න උත්සාහ කරන විදි. දැන් ඔයාලගේ පන්තියේ මට කවුරුත් නැවිලා කියන්නේ මම අද්දිග ෂර්ට් එකක් හරි අත්කොට හරි කලිසම් අඳින්න කියලා කවුරුත් මට ඇවිල්ලා කියන්නේ නේද? මට හෙට දවසේ අත්කොට ටී-ෂර්ට් එකක් දාගෙන එන්න මට ඔයාලගේ පන්ති උගන්වන්න පුළුවන් නේද? දැන් සමහර අර ගුරු
ඉන්න සමහර පච්ච ගහගෙන ඉන්න අය ඉන්නවා මේ බෑන්ඩ් කැටියක් අතේ දාගත්ත ගුරුවරු ඉන්නවා සමහර ෂර්ට් එකේ බටන් දෙක තුනක් ගලවලා ඉවර වෙලා නිකන් අර ෆිල්ම් වල ඉන්නවා වගේ උගන්වන්න එන ගුරුවරු ඉන්නේ නේද ඒ එක එක්කෙනාගේ චර්යාව හැඩ ගැහිලා තියෙනවා ඒක එක එක්කෙනා දකින්න කෝණයන් වෙනස් දැන් සමහර ලාට එයාට කාටවත් කියන්න බෑ ඔයා මේ විදිහට හැසිරෙන්න එපා කියලා හේතුව ඇයි එයා කියයි යා මම උගන්වන පෞද්ගලික පන්තිය කැමති අය දෙන්න පුළුවන් අකමැති අයට संविधान විශාල පිරිසක් මේක ASCII ඉන්නකොට ඒ හැමෝම සංවිධානයේ ගැළපෙන විදිහට පවත්වගෙන යන්න නම් අපිට යම් යම් තීරු තීරණ ගන්න ඕනේ. එතකොට අපි අපේක්ෂා කරන මට්ටමට හිටියේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ඒ අයට දඬුවම් දෙන්න. අවවාද කරන්න. වාචිකව ලිඛිතව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයෙන් නිරපල දාන්න හරි සිද්ධ වෙන්න පුළුවන්. ඒත් මේකට අවශ්‍ය කරන වැඩක් හදන්න. अंतिम නීතිය කියන්නේ මොකක්ද ශ්‍රීලංකාවේ නීති පද්ධතිය ශ්‍රී ලංකාවේ නීතියේ ප්‍රධාන මූලාශ්‍රය ඊට පස්සේ නීතියේ ප්‍රධාන ප්‍රභේදයන් සිවිල් නීතිය අපරාධ නීතිය මේවා හැදිලා තියෙන විදිය නේද මේවා ගැන ඔයාලා ඉගෙන ගන්න ඕනේ ඒ වගේම ලංකාවේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් හඳුනා ගන්න පුළුවන් අනපනත් ටිකක් මේ අනපනත් ටික කොහොමද සම්බන්ධ වෙන්නේ මේවා අපි ඉගෙන ගන්නවා හැබැයි මේවත් විනයත් එක්ක සම්බන්ධ වෙනවා ඔයා ඉගෙනගත්ත ප්‍රමාණය වැඩි නම් ඔයාට ඔයාගේ චර්යාව वाहन पदनोटिधान ඔයාගේ චර්යාව දිහා බලාගෙන ඉන්නවා හැබැයි සංවිධානයක් අසාධාරණයක් කරන්නේ ඔයාට කලින්ම දැනුවත් කිරීම ටික කරලා දෙන්නේ මෙන්න මෙන්න මේ දේවල් කරන්න මෙන්න මෙන්න මේ දේවල් කරන්න එපා කියන කලින්ම දැනුවත් කරලා තිබ්බට පස්සේ අවසානේ කාටවත් කියන්න බෑ මම දැනගෙන හිටියේ නෑ ඒ හින්දා මම දන්නේ නෑ කියලා කියන්න බෑ කලින්ම දැනුවත් කරනවා නේද කලින්ම දැනුවත් කරන දැන් හිතන්නකෝ මෙහෙම ලංකාවේ කවුරු හරි පුද්ගලෙක් තව පුද්ගලෙක් ඝාතනය කරලා මැරුවට පස්සේ එයාට කිව්වොත් එහෙනම් ඔයා දැන් ඉල්ලලා මරනවා කියලා අනේ මම දැනගෙන හිටියේ නෑ මිනිස්සෙක් මැරුවොත් ඉල්ලලා මරනවා කියලා මම දැනගෙන හිටියා නම් එහෙම මම කරන්නේ නෑ කියලා එහෙම කියන්න බෑ හේතුව තමයි ඒකට අවශ්‍ය කරන විවස්ථාව හදලා නීති අනපනත් ප්‍රකාශයටපත් කරන්න තියෙන්නේ එතකොට මම කියෝගන නැති එක වෙනම දෙයක් මගේ නොදන්නාකම කියන එක නේ ඒක ප්‍රසිද්ධ කරලා ඉවරයි දැන් ඔයාලා දන්නවනේ ගැසට් එකක් ගැහුවට පස්සේ ගැසට් ගැහුවට පස්සේ ඇති ඒක අනිත් අය කියවුවද නැද්ද කියන එක වැඩක් නෑ රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව හරහා ඒක ගැහුවා නම් ඒක ඔක්කොම දැනගත්තා හා සමානයි කියලා තමයි සැලකන්නේ හරි එහෙම නීති කරුපාරණක් තියෙනවා දැන් ඔය තැපල් නීති එහෙමත් තියෙනවා පෝස්ට් එකට දැම්මට පස්සේ හම්බුනත් එකයි නැත්නම් එකයි දැම්මම දාපු වෙලාව තමයි ලැබුණා කියලා සැලකන්නේ ඒ හින්දා තමයි ඔයාලා විභාග වලට ඇප්ලයි කරනකොට 12ට කලින් අර සීල් එක ගහලා දැම්මම ඒ අදාළ ඇඩ්මිෂන් එක කියන්නේ ඇප්ලිකේෂන් එක සතියකින්ද දෙකකින්ද පහුවෙලා ගියත් ප්‍රශ්නයක් නෑ ඔයා දාලා ඉවරයි නේ ඉතින් සමහර නීති තියෙනවා ආයතන වලත් ඒවයිමයි ලියගන්න මෙහෙම ව්‍යාපාර සංවිධානය ව්‍යාපාර සංවිධානය ස්ථාපිත කර තිබෙනවා ස්ථාපිත කර තිබෙන නීති රීති වලට නීති රීති වලට අනුගත වන පරිදි
අනුගත වන පරිදි සේවා දායකයන්ගේ චර්යාව හැඩගැස්වීමේ කාර්ය විනය කළමනාකරණයේ ලෙස හඳුනා ගනී. ඒකටම ලියා ගන්න සංවිධාන සාර්ථකත්වයට බලපානු ලබන ප්‍රධානතම සාධකයක් ලෙස විනය හඳුනාගත හැකිය. විනය හඳුනාගත හැකිය. විනය නොමැති වූ විට ඉතා කෙටි කලක් තුළ ඕනෑම සංවිධානයක් පිරිහීමට ලක්වේ. පැහැදිලිද? ඒක තවදුරටත් මම විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔයාලා ගෙදර විනය හිතන්නකො. ඔයාලා ගෙදර ඇතුලේ විනය තියෙනවා නම් තාත්තා අම්මා සහ දරුවෝ හැසිරෙන විදිය විනය නැති පවුල් අපි ඕන තරම් දැකලා තියෙනවා. මේ පවුල් ඒකකයන් තුළ දරුවෝ දුව පුතා නේද මේ අය හැසිරෙන රටාව. මේ දැන් පාසල් පද්ධතියක විනය පිරිහුණාට පස්සේ දැන් මේ වෙනකොට අද ලංකාවේ ගොඩාක් තැන්වල කියන්නේ බාලිකා පාසල්වල මත්ද්‍රව්‍ය ගන්න අය පන්ති පිටින් හම්බෙනවා කියලා. අද කැමරා කරන කවුරු හරි නේද? එහෙනම් අද ඕන තරම් දකින්න පුළුවන්. එහෙම වෙන්න බෑ එහෙමට. විනයක් කියලා එකක් පිරනවනේ. දැන් ආයතනයක් ඇතුලේ ඔයාලටම උගන්වන විනය විරෝධී වැඩ ආයතනය තුල නිදාගත්තොත් දඩ ගහන්න පුළුවන්. හරි? පනත් වල තියෙන මේ පනත් ටිකක් මම කියන්න. දඩ ගහන්න පුළුවන්. නිදා ගන්න බෑ. සිකරට් බොන්න බෑ. අරක්කු බීල ඕන තරම් වැඩ අහු වෙලා තියෙනවා ආයතනය ඇතුලේ නේද? එතකොට එහෙම වෙනොත් එහෙම වුණොත් එහෙම එතනින් එහාට එක පවත්වගෙන යන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ආයතන ප්‍රධානියා පල්ලෙහා සේවකයෙක් එක්ක එකතු වෙලා ගුණවනේ. දැන් මම දන්නේ එහෙම ප්‍රධාන පිළේ ආයතන කිහිප පෞද්ගලික කාලේ නමත් මෙලියක් තුනක් ඒ කියන්නේ මගේ උදව් ඉල්ලුවා. ඊට පස්සේ මම කන්සල්ටන් පාර්ට් එක කරන්න දුන්නා. වැඩි ප්‍රධාන පිළේ ආයතන. ඒ වගේ ඉන්න පරිපාලන නිලධාරී අන්තිමේදී පල්ලෙහා මට්ටමේ ඉන්න සේවකයෙක් එක්ක එකතු වෙලා හවසට හවසට බොන්න පටන් ගත්තට පස්සේ සේවකයෝ කවුරුත් වැඩ කරන්නේ ඇයි අන ක්‍රියාත්මක කරන්න බෑනේ. මොකද ලොක්ක තමන් එක් කරන් බොන්නේ. ලොක්ක දෙන ඕඩ සීගාර පිළිගන්නේ නැහැ. අනිත් අයටත් තියෙන උඹලත් ගණන් ගන්න එපා ගණන් ගන්න එපා. මෙහෙමයි ලොක්ක මාත් එක්ක එකට බොන්නේ. උඹලගේ මොන හරි වැඩක් තියෙනවා නම් මට කියපන්න කියලා. ඉතින් ඒ නිසා විනය කියන එක හදා ගැනීම අතිශයින්ම වැදගත්. තරුවක් ගාලා ලියා ගන්න නූතන ව්‍යාපාර සංවිධානවල බහුලව දෙකිය හැකි විනය වැරදි. බහුලව දෙකිය හැකි විනය වැරදි. එක සේවක ප්‍රවාසිතාව පිළිබඳ ගැටලු. සේවක ප්‍රවාසිතාවය කියලා ගන්නවා රැකියාවට ඉන්නේ වැඩිදුර නිමාඩු ගන්න කතන්දර ටික.
देख संविधान नीति रीति उल्लंघन, संविधान नीति रीति उल्लंघन, संविधान नीति रीति उल्लंघन वांग भाग हवांगण वांग भाग और हित तीन आय अडिपुर इनवा अदवेदी सेवा दायक आगे रखिया परिवार सेवा दायक आगे रखिया परिवार विविध कार्य निरत वीम मे वगैरह रजे पास गुरु ट्यूशन पवर्तन ट्यूशन करीबाइन कार्य ट्यूशन कराट कमक नयको सती दवस हवस कराट कमक नलखंड निमाड़ी बृहस्पति शिपुरा एक दवस रिविशन कर निमाड़ा बट हेम गुरु हमला හැම සතියෙම එක දවසක් නිමාඩු එදාට තමයි යාගේ රිවිෂන් එක කරන්නේ හරිද එතකොට එහෙම කරන්න හොඳ නෑ ඒ වගේම තමන්ගේ පන්ති ඉන්න ළමයිට කියනවා ටියුෂන් එකට එන්න කියලා එහෙම කරනවනේ ඒවා හොඳ නැති වැඩ දැන් අද ගුරුවරයා ඇවිල්ලා එහෙම කරනකොට ඒක අපි කියන්නේ පරිබාහිර කාර්යයක් නේද දැන් මංචි එකේ වැඩ කරන කෙනා සෙන්සුරාදින්දා මැලිබන් එකේ වැඩ කරවුවා නේ නේද ඒ නිසා තමන්ගේ කාර්යයට අදාළ දේවල් ටික විතරක් आर्थिक प्रतिलाभ जीवित प्रमाण मट वाहन कारमे हायर मुखदेव मनी शोपे मम शोपे खडे बला उपकुलपति तम तो धर्म गांक आर्थिक संविधान संविधान विनय वरदी विश्लेषण की विनय वरदी विश्लेषण की सलका बली तो साधक දැන් යම් කිසි සේවකෙක් වරදක් කරලා තියෙනවා නම් ඒතරේ වරද සම්බන්ධයෙන් කොයි වගේ ක්‍රියාමාර්ගද අපි ගන්න ඕනේ එක පාටම දඬුවම් දෙන්න යන්නේ මේ කියන්නේ ඔයාලා කේස් ස්ටඩි එකේදී ඇප්ලයි කරන්න ඒ නිසා මෙතනදී හොඳට තේරුම් ගන්න ඕනේ යම් කිසි වරදක් කරලා තියෙනවා නම් එක පාටම දඬුවම් දෙන්න යන්නේ නේද ඒක හොඳට විමර්ශනය කරලා ඉවර වෙලා තමයි ඒ සඳහා අවශ්‍ය කරන දඬුවම් දෙන්න ඕනේ ඒතකොට ඒක වරදේ ස්වභාවය වර්ධ කරපු වාර ගන්න
සේවකයාගේ ඉතිහාසය ඇයි සේවකයා ඒක කරේ නේද? එතකොට පි ඒ වගේ වරදක් සම්බන්ධයෙන් ඉතිහාසයේ කොයි වගේ දඩුවම්ද දීලා තියෙන්නේ? ඒ දීපු දඩුව අනිකුත් සේවකයන්ට කොහොමද බලපාන්නේ? මෙයාට කොහොමද බලපාන්නේ නේද? ඒතර මේ ආදී කරුණු කාරණා ඒ දඬුවම නීතියේදී සාධාරණීකරණය කරන්න පුළුවන්ද? මේ ඔක්කොම දේවල් බලන්න ඕන. හරි, ලියගමු අපි කීපයක්. එක, වරදේ බරපතල කම. වරදේ බරපතල කම. දැන් ඔයාලා අහන්නේ සිවිල් හා අපරාධ නීතිය අර්ථගත්තට පස්සේ වරදේ බරපතල කම. මිනිමැරුමක් පිනිමැරුමක් තර්ජනය කිරීමක් නේද? ඒ වගේ දේවල් එක්ක කොයි වගේ දෙයක්ද? කුකුලෙක් හොරකම් කිරීම හරකෙක් හොරකම් කිරීමට වඩා වෙනස් නේද? එතකොට හරකෙක් හොරකම් කරනවට වඩා ඌරෙක් හොරකම් කරවුවොත් ඒක දෙකක් වෙනස්. එතකොට කේල් කැනක් හොරකම් කිරීම මිනිස් ගෙඩියක් හොරකම් කිරීම මේ ආදී කොටගත් විදිහට ගත්තට පස්සේ ටික ටික වෙනස් වෙන්න පුළුවන්. ආයතනයක රහසිගත ෆයිල් එකක් හොරකම් කිරීම සහ ආයතනයේ තිබ්බ හාප් සීට් එකක් හොරකම් කිරීම අතර වෙනසක් තියෙනවා නේ. දෙක, සේවාදායකයා කොතරම් කාල පරාසයක සිට අදාළ විනය වර්ග අදාළ විනය වර්ග සිදු කරන්නේ ද යනවා. සමහර දිගට මොරකම් කරනවා දේශපාලඥයෙක් එහෙම ඉන්නව නේද? දිගට මොරකම් කරනවා. දැන් දේශපාලඥයෙක් කියන බැන 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 ඉන්නවා. දේශපාල මම අන්නම් කියන්නේ දේශපාලඥයෝ විතරක් නෙවෙයි, සියලුම රාජ්‍ය නිලධාරීන් සහ ඒ ඉහළ මට්ටමේ බොහෝ අය මේකට වග කියන්න ඕනේ. මේ අපේ රට මේ තත්ත්වය රටින් තත්ත්වෙට නේද? දැන් රටුක් ගැන මම ගිය සතියේ ඔයාලට කතා කරලා දැන් ලංකාවේ විදුලි බල මොන්නේ මම දැක්කා ඊයේ කෙනෙක්ගේ රටුප 994,000 800,000 700,000 එහෙම දෙන්න. ඩොක්ටර් කෙනෙක් බලන්නකො මේ රටේ ඩොක්ටර් කෙනෙක් කියලා කියන්නේ ඉහළ මට්ටමේ වෘත්තිකේ එයාට හම්බෙන්නේ රුපියල් 110,000 120,000 මාසේ වැඩ කරන වෙන කෙනෙක්. අරකට ඉච්චක හම්බෙන්නේ. ඉතින් කොහොම තේරෙන්නේ ඇයි එහෙම වුනේ කියලා නේද? තුන්රිය දෙපාර්තමේන්තුවේ සමහර රියදුරෙකුට හම්බෙන්නේ රටට 350,000 104,000 නේද? මැක්ස් කරලා ඉංජිනේර ගිහිල්ලත් නෙවෙයි නේද? ඒතර වෞචි ලාභ ලබන්නේත් නැහැ. ඒතකොට මේවා ඇයි ස්ථානගත වෙන්නේ මේ විදිහට? රට හරියට හදන්නේ ඒක ස්ථාවරයකට නේද? එකම උපාධි ඉවර කරපු දෙන්නා ගිහිල්ලා එක්කෙනෙක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගිහිල්ලා අනිත් එක්කෙනා ලංකා බැංකුවට ගියොත් ඒ රටුත් තමයි මෙහෙම ආසර පොළවල් නේ. විදුලි බලවලට ගියොත් මෙහෙම හිතා ගන්න. එහෙම වෙන්න බෑ. ඒතකොට මේවා සම්බන්ධයෙන් ඒතකොට හොරකම් කරන අය ඒවා අස්සේ ඉඳගෙන හොරකම් කරන අය ඒ දැන් මට හම්බුණා පෞද්ගලික කාර්ය මන්ත්‍රීවයේ ආයතනයක කීපයක ගිහිල්ලා කියලා තිබුණ ගැටුම්කාරී තත්ත්වයන් निराකරණය කිරීම සඳහා මගෙන් උදව් ඉල්ලපු ලෑ මම ඒකට මම දියත්නවා. සමහර අය ඉන්නවා පොලිටිකේෂන් නෑ නමුත් පළපුරුද්දත් එක්ක ඉස්සරහට ඉස්සරහට ඇවිල්ලා එතකොට හොරකම් කරන්න කැමති අය ඒ අය ඒ තනතුරු වලට දාලා හොරකම් කරලා තියෙනවා. ඉතින් සමහර ගොඩනැගිලි ඉදි කරන්නනේ දැන් ලක්ෂ ගණන් යන්නේ. දැන් ලංකාවේ රජයේ සමහර ගොඩනැගිලි කඩලා දින දාන්න ලක්ෂ 70 ලක්ෂ 80 එහෙම ගිහිල්ලා තියෙනවා. වර්ධයේ ස්වභාවය සහ වර්ධ සිදු කරන වාර ගැන. වර්ධයේ ස්වභාවය සහ වර්ධ සිදු කරන ලද වාර ගැන කීපාරක්ද කරේනේ? අපි කියන වර්ධිත දඬුවම් දෙන්න ඕනේ කියලා අපි කියන්නේ ඉස්සරහදී කියනවා. කසින්පු පෙරලා පළවෙනි වතාවේ අහුනොත් දඩ ගන්න එක වෙනයි, දෙවෙනි වතාවේදී වෙනයි, තුන්වෙනි වතාවේදී වෙනයි නේද? හොරකම් කරලා 1 2 3 එහෙම අහුවෙන වාර ගන්න
वरदे बरपतलकम अडुकरण साधक देखने पवत्ना नीति रीति कारण पवत्ना नीति रीति सा उल्लंघने क्रीम बोल पवत्ना नीति रीति सा उल्लंघने क्रीम बोल लबादिन्नाउ दंडुआम पिलिबंदर लबादिन्नाउ दंडुआम पिलिबंदर हमें संविधानीय विनय कलमनाकरण भावितयां की संविधानीय विनय कलमनाकरण भावितयां की इतिहास इगाएं विनय वरद सदा अदाल सेवादायक लबा दिना दंडुम अदाल सेवादायक लबा दिना दंडुम अनेकुत सेवादायक अनेकुत सेवादायक बलपान्नेद नेद्दे अनरु बलपान्नेद नेद्दे अनरु साधारणीकरण विनय कलमनाकरण संविधान अनुगमने कलेतु मार्गोपदेशक संविधान अनुगमने कलेतु मार्गोपदेशक मेकेदी प्रधान कारण पहा कथा करीति कथा करियामार्गे विनय क्रियामार्गे
අදාළ සේවා දායකයාට දඬුවම් කිරීම නොව වරද නිවැරදි කිරීම බව අවබෝධ කර ගැනීම ඇත්තට දඬුවම් කරන එක නෙවෙයි එහෙනම් ප්‍රධානම කාරණාව වෙන්න ඕනේ ඒ වරද නැවත සිදු නොවෙන්න වග බලා ගැනීම දෙක එකම ස්වරූපයේ වරදක් සේවා දායකයා නැවත නැවත සිදු කරයි නම් එම වරද සඳහා වර්ධිත විනය ක්‍රියාවලිය අනුගමනය කිරීම මං කිය අර පළවෙනි වතාවේ දින දනුවම නෙවෙයි දෙවෙනි වතාවේ වැඩි වෙනවා තුන හතර වගේ වෙන්න ඒක ප්‍රමාණිකුල වැඩි වෙනවා හතර තුන් වෙනි කාරණා සංවිධානීය සේවා දායකයන් නීති රීති උල්ලංඝනය කරන විට සංවිධානීය සේවා දායකයන් නීති රීති උල්ලංඝනය කළ විට ඒ සඳහා ලබා දෙන දඬුවම් පිළිබඳව මැනවින් දැනුවත් කර තිබීම ඊගාවික ඕනෑම විනය වරදක් සඳහා අභියාචනා කිරීමට අයිතියක් සේවා දායකයන්ට ලබා දීම ඊගයක ලියන රත්තු උඳුන් නීතියේ මූලධර්ම අනුගමනය කිරීම ලියගන්න follow the hot stove rule කියන එක මේ බලන්නකො මේක වැදගත් රූල් එකක් මේක විභාග නිරන්තරයෙන් අහන නිසා අපි බලමු මේක විශේෂයෙන්ම දැන් ඔයාලා දැකලා තියෙන රත්තු උඳිනස් කියලා කියන හොට් ප්ලේට් එක මේ තියෙන හොට් ප්ලේට් එක දැන් මෙහෙමනේ කම්බි තියෙනවා දැන් මේ හොට් ප්ලේට් එක සම්බන්ධ කරගෙන මේකේ මූලධර්ම හතරක් ගැන කතා කරනවා එකක් තමයි අනතුරු එළුවීම ඒකේ ලක් වෙච්ච හොට් ප්ලේට් එක කවුරුහරි ඇල්ලුවෙ පිච්චෙනවද නැද්ද පිච්චෙනවා අප්‍රමාදේ කියලා කියන්නේ මේක අල්ලපුවම පිච්චෙනවා පස්සේ පිච්චෙන්නේ ඒ වෙලාවේ ඇල්ලුවම ඒක පිච්චෙනවා අනුරූපිතාවෙන් කියලා කියන්නේ මේක එක ඇඟිල්ලකින් එන්නොත් එක ඇඟිල්ලයි පිච්චෙන්නේ ඇඟිලි පහෙන් යද්දොත් පහම පිච්චෙනවා ඒකට අපි කියනවා අනුරූපිතාවය
අපෞකිරිකත්වය කියලා කියන්නේ මේ හොම් ප්ලේට් එක කවුරු ඇල්ලුවත් පිච්චෙනවා. ඒ කියන්නේ මේකේ කලමනාකරු ඇල්ලුවත් සාමාජිකකරු ඇල්ලුවත් සෞඛ්‍යකරු ඇල්ලුවත් කවුරු ඇල්ලුවත් මේක පිච්චෙනවා හා සමානව කවුරු වරද කරවුවත් දඬුවම් හම්බෙනවා කියන එකයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ හොම් ප්ලේට් තියරි එක ලංකාවේ නම් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා නම් අපේ රට ඇතුලේ මොනතරම් වටිනවද කියලා බලන්න ඕනේ. අනතුරු ඇවිල්ලා කවුරු වැරදි කරවුවත් දඬුවම් හම්බෙනවා. කවුරුද යම් කිසි ප්‍රමාණයක්ද වැරදි කරන්නේ එහා ප්‍රමාණයට අදාළව අප්‍රමාදීව ඉක්මනින්ම දඬුවම් හම්බෙනවා වැරද්දේ ප්‍රමාණයත් එක්ක. කවුරු ඇල්ලුවත් දඬුවම් හම්බෙන දැන් ලංකාවේ නම් නීතියේ හැටියට විධායක ජනාධිපති හැරෙන්න උසාවි ගෙන්නන්න බෑ. අනිත් ඕනම කෙනෙක් ගෙන්නන්න පුළුවන්. හරිද? එතන මේ හොට් ප්ලේට් තියරි එකක් සංවිධානයක් තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒ සංවිධාන ඉතා කෙටි කලක් තුළ ඇතරම ඉස්සරහට යනවා. ලියා ගන්න ඕක යටි මෙහෙම රත් වූ උඳුන් නීති ප්‍රධාන මූලධර්ම හතරක් හඳුනාගත හැකිය. විභාගයට අහන්න මෙන්න මේ හතර. එක අනතුරු ඇඟවීම. අනතුරු ඇඟවීම. ඒ අර්ථය ලියාගන්න මෙහෙම. රත් වූ උඳුනක් ඇල්ලු පුද්ගලයා. රත් වූ උඳුනක් ඇල්ලු පුද්ගලයා. පිලිස්සෙන්නාසේ. සංවිධානයේ විනය නීති රීති කඩකලව සේවා දායකයන්ට දඬුවම් හිමිවේ. දෙක අප්‍රමාදයේ රත් වූ උඳුනට අත තැබූ සැරින් පිලිස්සෙන්නාසේ. වැරදි කළ විගස දඬුවම් ලබා දී තුන අනුරූපිතාන. කුලියන් මෙහෙම පුද්ගලයා උඳුන මත අත තැබූ ප්‍රමාණ පිලිස්සෙන්නාසේ වරදේ ප්‍රමාණය මත දඬුවම් ලබා දේ. ඊගාවෙක අපෞද්ගලික ලියන්න මෙහෙම උඳුන මත කවුරුන් අත තැබුවද පිලිස්සෙන්නාසේ
සංවිධානයේ ඉහළ කළමනාකාරීත්වයේ සිට සංවිධානයේ ඉහළ කළමනාකාරීත්වයේ සිට පහළම සේවකයා දක්වා පහළම සේවකයා දක්වා කවුරුන් වැරදි සිදු කළද කවුරුන් වැරදි සිදු කළද දඬුවම් හිමි වේ හරිද පැහැදිලිද එහෙනම් රත්තු මුදුන් නීතිය මූල ධර්ම හතර ගැන මතක තියාගන්න මේක විභාගෙට අහන්න ඈ අනතුරු ඇගවීම අප්‍රමාදී අනුභවිතාව සහ පෞද්ගලිකත්වය ඊගාට කරුවක් දාලා ලියාගන්න මාතෘකාව සංවිධාන විසින් අනුගමනය කරනු ලබන විනය ක්‍රියා මාර්ග පොදුවේ අනුගමනය කරන විනය ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා මම ඒ ටික දෙන්න. කියාගන්න එක වාචිකව අවවාද කිරීම. ඕරල් වන් කියලා කියනවා. වාචිකව අවවාද කිරීම. ඊගාට ලිඛිතව අවවාද කිරීම. ලිඛිතව අවවාද කිරීම. ඊගාවක වැඩ තහනම් කිරීම ඊගාවක සේවයෙන් පහත හෙළීම ඊගාවක වැටුප් කැපීම ඊගාවක සේවයෙන් ඉවත් කිරීම හරිද හරි ආගන්නකෝ මට ඔයාලට එතකොට සේවක දුක්ගැනෙලි කළමනාකරණය සෞඛ්‍ය හා ආරක්ෂාව උසස් කිරීම කියන ඒවා එක පාඩමක් විදිහට කරන්න පුළුවන් ශ්‍රමික සම්බන්ධතා ඊට පස්සේ මට කතා කරන්න පුළුවන් මට ඔය ඉදිරි සති දෙක ඇතුළත ඔය පාඩම් ටික ඉවර කරන්න පුළුවන් ඕන නම් මම ලබන සතියේ විනාඩි 30ක් විතර අතිරේකව ගන්න බලන්න එහෙම ගත්තට පස්සේ මට ඔක බොහොම පහසුවෙන් ඉවර කර ගන්න පුළුවන්. එතකොට 17යි කියලා හිතනකො 17යි 24යි කතා කරන පස්සේ 31 මට කතා කරන්න පුළුවන් සම්පූර්ණම පාස් පේපර් කතා කරනවා. ඒ කියලා ඉදෙන පේපර් එක සම්බන්ධයෙන් ඒ නිසා එදා දවසේ කොහොමද කට් කර ගන්නත් එපා. ඔයාලගේ නෝට් ටිකක් මම ලෑස්ති කරලා මේ වෙනස පිටුපිට ක්ලියර් කරලා දෙන්නම්. එතකොට මේ ගිය සතිය සහ මේ වෙනකොට අර මට අසනීප තත්ත්වයක් තිබුණ නිසා දැන් යම් ප්‍රමාණයකට මොනින්දන් පෙරේදා දැන් ඔය පන්තිය කරද්දි ටිකක් අමාරු වටුමත් තිබුණා අද වෙද්දි යම් ප්‍රමාණයකට අඩුයි ඒ නිසා අපහසුකම් තොරව අද පන්තිය ඉවර කරගන්න පුළුවන් කමක් ලැබුණා කියලා මම හිතනවා එතකොට ලබන සතිය ඇතුළත අපි ওই කියන කොටස් ටිකක් ඉවර කරලා විභාගෙට ලෑස්ති වෙමු ඔයාලා දන්නවා මේක ප්‍රමාණිකුලව නිශ්චිත දිනවකවානු තියෙනවා ඒ වකවානුත් එක්ක අනුගාරයෙන් ඉස්සරහට අපිට යන්න ඕනේ ඒ නිසා අපි එක දවසක්වත් කට් කරන්නේ නැතුව මම මේක ඉස්සරහට අරගෙන ආවා එතකොට මූලික මට්ටමේ අපිට හත්වෙන් දවෙද්දි ඔය පළමු කඩේ විභාගය සඳහා මුහුණ දෙන්න පුළුවන් ඊට පස්සෙ ඔයාලගේ මාර්තු වගේ වෙද්දි අග වෙද්දි ඔයාලට ෆයිනල් එක්සෑම් එකට යන්න අවස්ථාව හම්බ වෙන අවුරුද්දේ කලින් කොහොමත් ෆයිනල් එක්සෑම් එක තියෙන ඈ අවුරුද්දේ කලින් ෆයිනල් එක්සෑම් එක තියලා ඉවර කරලා පස්සෙ ඔයාලට ජූලි ජූලි අගෝස්තු සැප්තැම්බර් වගේ වෙද්දි ඔයාලගේ කොන්ෆිගරේෂන් එක ලෑස්ති වෙයි හරි එනිසා ඒක ලෑස්ති වෙන්න තාමත් ඇඩ්මිෂන් ගත්ත නැති කවුරු හරි ඉන්නා එක ගන්න ඇඩ්මිෂන් ගත්තාය තමන්ගේ ඒ අත්සන් සාති කිරීම ටික කරන්න කාට හරි බැරි වුණොත් විතරක් chance එකක් දෙන්න නමුත් අත්සන සාතික කරගන්න හරි වෙන විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක් නෑ අර payment ගෙවන්න details ඉල්ල තිබේ ඒක group එකට දාලා තියෙනවා ඒක දාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ නමයි ID number එකයි index number එකයි receipt එකේ ලියලා ඉවර වෙලා ඒක WhatsApp කරන්න 6272 අන්තිම නම්බරේ තියෙනවනේ මන්දාරු PDF ටික බලගත්තා නම් එහෙදි දැන් ඔයාලා දැන් අන්තිය ලියන නෝට් එක කොහොමද ප්‍රමාණිත ඒක එහෙමමයි නම් PDF එක ASCII මම වැඩිපුරත් එක්ක ඔයාලට දාලා තියෙනවා කියවාගෙන ඉතින් මේ PDF වල තියෙන ටික හොඳටම ප්‍රමාණිත
එතන ගියා කිසිම දෙයක් අහන්න නැහැ එහෙම කිසිම කෙනෙක් බය වෙන්න එපා අවම ලකුණු 40 තමයි ගන්න තියෙන නමුත් උපරිමින්ම ගන්න හරි එහෙනම් සිත් දනට බොහොමත්ම ස්තුතියි මම වෙමු තෙක් සියු දනටම සුබ දවසක් සුබ සතියක් පරිස්සමෙන් ඉන්න ඈ